Hi guys, welcome to Yagan Sri Lanka again. Adiganneka tamai Artemis PP700A kiyana ganneka. Man kalin unboxing video ekak pennowa PP750 man unbox karna hati. Meka nam man unbox video ekak neme man meka box ekak arala tiyenne. එවනට ඒකට ඒ වගේම තා පිස්ටලයක් තමයි මේක මේක වෙල්ලත් මේකත් ඇවිල්ලා PCP පිස්ටලයක්. ඉතින් අප බලමු මොකද ගන්නෙ කියලා. බොක්සක අරපු ගමන් මුලින්ම මුකෙන්නන්න මේ වගේ තමයි තියෙන ගන් එක මේක ප්‍රීචාර්ජ් නියුමැටික් එහෙම නැත්නම් PCP ටයිප් පිස්ටල් එකක් ඒ කියන්නේ CO2 එකක්වත් එහෙම නැත්නම් ස්ප්‍රින්ග් ලෝඩඩ් එකක්වත් නැහැ මේකට මේ තියෙන එයාර් රිසර්වයර් එකක් තියෙනවා එයා ටැංකියක් මේකට ස්කූබා ටැංකියකින් ෆිල් කරලා ඊට පස්සේ තමයි පාවිච්චි කරන්න පුළුවන් एम पावच करके चारजिंग मेथड विधि ई थिंग पिस्टल के मे वे इट पास पड़ी मनुवल कत्ना मनुवल इच्छर क्लियर मनुवल का बहुम पुव पुव क्वालिटी इट का मनुवल का पुड पिस्टल के विस्तर टीकना इट पास लोड कन्न विधि इवागे पड़ी विस्तर दालती मे की रेग्युलेटर का पड़ी विस्तर तीन ई थिंग हम मेनुअल कील की अंदे बहुम बेसीक लेवल इंफर्मेशन तीन बहुम पुअ क्वालिटी मेनुअल इट पास ना नीट तीन मे की चारजिंग तीन मेट या फील कर मेन मे चारजिंग पोर्ट चारजिंग क्ली इट पास मे क्ली मे मे पोर्ट दट पास मेतंट ड्राइवर्स टैंक हेकिंग हॉस कनेक्ट मे सिलिंडर के चार्ज करें मेतन तीन मोनोमीटर एक पेना मे चार्ज कर लेवल लेक मेक टू हंड्रेड बावल चार्ज कर पुलवा मेक 130 සිලින්ඩර් එකක් මම හිතන්නේ මේකේ තියෙන්නේ මම හරියටම කියන්නම් විස්තරේ ඊට පස්සේ ඊට අමතරව මේකේ තියෙන තව ඕවරින්ග්ස් වගේක් තියෙනවා එක්ස්ට්‍රා ඕවරින්ග්ස් වගේක් මේකේ පේනවා ඇතුලේ ඔයගලන් පැකට් එකේ ඊට පස්සේ මෙන්න මේ ටූල් එක මේක ඇත්තටම මම ඉස්සෙල්ලා PP750 එකත් මම ආව මේ ටූල් එක මම කල්පනා කළා මොකටද කියලා පස්සේ මම හොයලා බැලුවා මේක තියෙන්නේ මේකේ මේ රෙගුලේටර් එක තියෙනවා මේක ඇතුලේ මේ සිලින්ඩර් කිවරණ තැන බැලලා හරි ගන්න එක ගලවන්න උමනාවක් වුණොත් ඒ රෙගුලේටර් එක ගලවන්න තමයි මෙන්න මේ ටූල් එක තියෙන්නේ ඉතින් ඊට පස්සේ අපි බලමු ගන්න එකේ අනිත් විස්තර ටික මේක පැත්තකින් දාලා මේ ගන්න එකත් මම පෙන්සල් වෙන්නපු PP750 වගේ චයිනා වල තියෙන ස්නෝපීක් කියන ෆැක්ටරි එකේ තමයි හදන්නේ. ඉතින් ඒක තමයි මම දැනගන්නවට දැනට තියෙන ලෝකේ තියෙන ලොකුම මේ එයා පිස්ටල් නැත්නම් එයා ගන්ස් හදන කම්පැනි එක ෆැක්ටරි එක. ඉතින් ඒගොල්ලෝ මේක හැදුවට හුඟක් කලාවටද ඒගොල්ලෝ මේක විකුණනවා වෙන වෙන නම් වලිනුත් Artemis කියලා විකුණනවා තව SMK කියලා විකුණනවා දැන් මේක මම ගත්තේ UK වලට මේක ගෙනෙන කම්පැනි එකෙන්
යුකේවලට මේක ගෙන්නන්නේ SMK කියන කම්පැනිකින් ස්පෝට් මාකටිං කියන කම්පැනිකෙන් මම ඒගොල්ලන්ගේ ගන් මීට කලින් මම පෙන්නලා තියෙනවා මම channel එකේ ඉතින් මේ ගන් එකත් යුකේවලට ගෙන්නන්නේ ඒගොල්ලෝ හැබැයි වෙන වෙනත් වෙන වෙන ගොඩක් කම්පැනිස් මේ ගන් එක ගෙන්නනවා ඇමරිකාවලට ගෙන්නන්නේ මේක වෙන කම්පැනි එකක් ඒ වගේ ඉතින් මේ එකම ගන් එක හුඟක් වෙලාවට එක එක නම් වලින් එනවා මාකට් එකට මේක ජස්ඩා කියලා එනවා තව ආටමිස් තව වෙනස් මේ ග්‍රිප් එක මේකේ ග්‍රිප් එක මේකේ තියෙන කළු පාට ප්ලාස්ටික් ග්‍රිප් එකක් මේකේ කොළ පාට ග්‍රිප් එකක් එක්ක එනවා SW කියලා මොඩල් එකක් දැන් මේක ඇවිල්ලා PP700A කියන මොඩල් එක තව W කියලා මොඩල් එකක් එනවා ඉතින් මේ කොයික ආවත් හුඟක් වෙලාවට මේකේ තියෙන එකම ඔක්කොම එකම මෙකනිසම් එක තමයි තියෙන්නේ එකම ගන්න එක පොඩි පොඩි අර එළියෙන් පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා පොඩ්ඩක් වෙනක් කම්පැනි එකක නම්ම ගහලා ඉතින් ඒගොල්ලෝ විකුණනවා ඒගොල්ලන්ගේ ලෝගෝ එක දාලා ඒ විදිහට ඉතින් කොහොම කරලා කොහොම මේ මේ විකිනුවත් ඒක ඔක්කොම හදන්නේ ස්නෝපී කියන කම්පැනි එකෙන් මේක තමයි ගන්න එක පෙන්නන්නම් ළඟට මේක 0.22 0.177 කියන කැලිබර් දෙකෙන්ම එනවා මේ ගන්න එක මම ගත්තේ 0.22 එක මේ 0.177 එක ඊට පස්සේ වන් ෂොට් සිංගල් ෂොට් එකක් තමයි මේකෙන් එකපාර වෙඩි තියන්න පුළුවන් මැගසින් එකක් මොනවත් නැහැ සිංගල් ෂොට් එකක් තමයි ෆයර් කරන්න පුළුවන් ඊට පස්සේ පිට්ස් තියෙන ප්ලාස්ටික් සින්තටික් ග්‍රිප් එකක් තියෙනවා මේක තනිකර ප්ලාස්ටික් වලින් තියෙන්නේ ඊට පස්සේ ට්‍රිගර් ගාඩ් එකේ ඉඳලා මේ ටික ඔක්කොම ඇලුමිනියම් වලින් තමයි ෆිනිෂ් කරලා තියෙන්නේ මේ කොකින් හැම එකේ ඉඳලා ලෝඩ් කරන්න තියෙන්නේ මෙතනින් මේ වගේ මේ කෑල්ලක් තියෙනවා මෙතන බ්‍රිජ් එක කවර් කරලා තියෙන්නේ මෙන්න මේ වගේ කෑල්ලකින් ඒක මෙහෙම පාත් කරාම මෙතෙන්ට පැලට් එක ලෝඩ් කරන්න පුළුවන් ඊට පස්සේ මේ වගේ කැප් එක වහලා ලෝඩ් කරලා කොකින් හැමර එක පිටිපස්සට මෙහෙම ඇදලා ලෝඩ් කරලා වෙඩි තියන්න පුළුවන් මේක 700 PSP 700A කියන මොඩල් එක දැන් මේකේ තියෙනවා ඕපන් සයිට්ස් පිටිපස්සේ මෙතනයි ඉස්සරහා මෙතනයි තියෙනවා ඕපන් සයිට්ස් මේක තව මම කිව්වා ඉස්සෙල්ල වගේ මේක තව මොඩල් දෙකක් එනවා SA කියලා මොඩල් එකක් එනවා තව තව W කියලා මොඩල් එකක් එනවා ඉතින් ඒ දෙකේම මේ ඕපන් සයිට්ස් නෑ මේ දෙකේම මේක තමයි ඕපන් සයිට්ස් තියෙන මොඩල් එක තියෙන්නේ SA මොඩල් එකේ ඉන්නේ රබරයිස්ඩ් ග්‍රිප් එකක් කොළ පාට මේකේ ඉතින් එකම ගන්න එක තමයි එකම ගන්න එකේ උනාට පොඩි පොඩි වෙනස්කම් කරලා තමයි ඒගොල්ල මොඩල් නම්බර්ස් දාලා තියෙන්නේ ඉතින් ඇත්තටම හොඳ ගන්න එකක් මම මේක මුලින්ම ගන්නකොට මම එච්චරම ගන්න එක ගැන ලොකු මෙවක බලාපොරොත්තුවක් තිබුණේ නැහැ නිකන් ටාගට් ෂූට් කරන්න හොඳ ගන්න එකක් අනිත් එක PCP පිස්ටල් එකක් මුලින්ම මම ගත්තේ SA 750 750ට පස්සේ මට මේකට ආසෙ තුනේ මේ ගන්න එකත් 750 වගේ හුඟක් ආයෙ මොඩිෆයි කරනවා ඊට පස්සේ මේකේ පවර් අප්ග්‍රේඩ් කරනවා දැන් මේක UK වල ලීගල් ලිමිට් එකට මේක ඇඩ්ජස්ට් කරලා තියෙන මේ ගන්න එක සෙටප් කරලා තියෙන ටියුන් කරලා තියෙන ඉතින් UK ලීගල් ලිමිට් එක තමයි 6 ෆුට් පවුන්ඩ්ස් දැන් මේකේ ලිමිට් එක මම ක්‍රොනෝග්‍රාෆ් කළා මේක 5.5 ෆුට් පවුන්ඩ් විතර වෙන්නේ ඒ කියන්නේ සාමාන්‍ය FPS වලින් ගත්තොත් 400 396 FPS වගේ පවර් එකක් තමයි පැලට් එකක් වෙඩි තියන්න පුළුවන් මේකේ පවර් එක අප්ග්‍රේඩ් කරන්න පුළුවන් දැන් මේකේ මේ ග්‍රිප් එක ගැලවුවාම තියෙන මේකේ හැම ස්ප්‍රින් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් පිටින් ඊට පස්සේ මේකේ සමහර අය මේකේ මේකේ තියෙන පොඩි බේසික් රෙගුලේටර් එකක් මෙතන සමහර අය මේ රෙගුලේටර් එක අයින් කරලා මේකට හොඳ හියුමර් රෙගුලේටර් එකක් හරි මොකක් හරි හොඳ රෙගුලේටර් එකක් අයින් කරනවා එතකොට මේකේ පවර් එක ගොඩක් වැඩි වෙනවා මම ඇමරිකාවල ඉන්න සමහර අය මම දැකලා තියෙනවා මේකේ 9 ෆුට් පවුන්ඩ් වෙනකම් පවර් එක අප්ග්‍රේඩ් කරලා තියෙනවා මේ මේ ගන්න එකේම ඉතින් ඒකත් එක හේතුවක් මට ඇත්තටම පවර් එක අප්ග්‍රේඩ් කරන්න උවමනාවක් නැහැ මම ඒක ටෙස්ට් කරලා බලන්න හිතාගෙන තමයි ඒකත් මම මේ ගන්න එක ගත්තේ ගන්න එකේ සම්පූර්ණ බර ග්‍රෑම් 860ක් විතර වෙන්නේ ඊට පස්සේ දිග ගත්තොත් දිග 40 cm තමයි බැරල් එක තියෙනවා මම හිතා 38 cm විතර මෙතෙන්ට එනකන් ඊට පස්සේ 40 cm තමයි මුළු ගන්න එකේම දිග උඩ තියෙනවා මෙතන ටප් ටේල් රේලින්ග් එකක් මොනවා හරි අපිට සයිටින් ඒඩ් එකක් මොනවා හරි හයි කරනවා නම් මේ වගේ රෙඩ් ඩොට් එකක් හරි මොනවා හරි හයි කරගන්න පුළුවන් මේ රේලින්ග් එකට
UK market එකේ මේ මොඩල් එක 177 එක මම හිතන්නේ පවුන් 160ක් 60ක් 70ක් විතර වෙන්නේ. ඊට පස්සේ 1.22 එක පවුන් 200ක් විතර වෙනවා. ඒ වගේ ගණන් තමයි වෙන්නේ. ලොකුම ගාණක් නැහැ. Made in China තමයි ගන්න එක හදලා තියෙන්නේ China වල. ඉතින් මුගක් අය කියනවා Chinese බඩ හොඳ නැහැ කියලා. උනාට මම කියන්නේ මේක දිහා බැලුවාම ඇත්තටම කියන්න පුළුවන් Chinese හැම බඩුවම හොඳ නැත්තේ නෑ. හොඳ බඩුත් තියෙනවා කියලා. Trigger එක ගත්තොත් two stage adjust single stage sorry single stage adjustable trigger එකක් තියෙන්නේ trigger එක තමන්ට ඕන විදිහට මෙතනින් adjust කරගන්න පුළුවන් මෙතන තියෙන adjustable screw එකක් ඊට පස්සේ දැන් මේකේ box එකේම ගහලා තිනවා මේකේ power එක ඕන update කරන්න පුළුවන් කියලා velocity එක 700 fps වෙනකන් ඉතින් ඒක ලොකු advantage එකක් මේ ගන්නෙට තියෙන මොකද මේ වගේ පොඩි ගානක් දීලා පොඩි ගානකට ගන්න මේ වගේ පොඩි ගන්න එකක් ඒ වගේ අප්ග්‍රේඩ් කරන පවර් එක අප්ග්‍රේඩ් කරන්න පුළුවන් කියන එක ලොකු දෙයක්. මොකද ඔයගොල්ලෝ දැන් FBA එකේ හැම ඉන්නවා නම් දැන් මේ gun groups වල දැන් මේ PP700 එකට තියෙන groups ගොඩක්. ඒ groups වල හොඟක් අය දාලා තිනවා pictures කරන හැටි මේක අප්ග්‍රේඩ් කරන හැටි මේවා මේ gun එක අප්ග්‍රේඩ් කළා. ඒ කියන්නේ මේ gun එකට custom stock high කළා. ඊට පස්සේ custom barrel high කරනවා. ඊට පස්සේ තව මේ එයා සිලින්ඩර් තව ලාර්ජ් bigger capacity එයා සිලින්ඩර් සයිකල්ලා තියෙනවා ඊට පස්සේ මේ හැම ස්ප්‍රින්ග් ඇඩ්ජස්ට් කරන එකේ ඉඳලා රෙගුලේටර් එක රිප්ලේස් කරනවා මේ හැම එකක්ම හොඟක් කලකට වීඩියෝස් වලම තියෙනවා තමන්ට ඕන විදිහට මේ ගන්න එක වෙනස් කරගන්න පුළුවන් ඉතින් ඒක ලොකු මෙව එකක් මේ ගන්න එකට තියෙන මොකද දැන් හොඟක් කලකට දැන් මේ ගන් ගැන ගොඩක් enthusiastic අය මේ ගන් එකක් ගත්තාම හුඟක් අය කැමති ඒ වගේ දේවල් කරන්න මේක වෙනස් කරලා පවර් එක අප්ඩේට් කරලා ඊට පස්සේ මේක කස්ටමයිස් කරලා මේක ඇත්තටම මේ ගන් එක හදලා තියෙනවා සාමාන්‍ය පොඩි කාබයින් රයිෆල් එකක් වගේ ඒ කියන්නේ ලොකෝ සයිට් එකක් හයි කරලා කස්ටම් ස්ටොක් එකක් හයි කරලා දැන් මගෙත් ඊට පස්සේ මේකට 4 grip හයි කරලා ඉස්සරහට තව 4 grip assisted 4 grips හයි කරලා ඒ වගේ ලොකු සිලින්ඩර් හයි කරලා ලොකු වැඩ ගොඩක් තියෙනවා දැන් මේකේ මන්තා මොනාකක් කළේ නැහැ මගේ තිතේ තියෙන මේක පොඩ්ඩක් කස්ටමයිස් කරලා මොඩ් කරලා ගන්න. ඉතින් එතකොට මම පෙන්නන්නම් ආපහු මේක කරාම මම ඒ වැඩ ටික කරාම ගන්න එක ආපහු. ඉතින් මම පෙන්නවා දැන් ලෝඩ් කරන විදිය මෙහෙමයි ලෝඩ් කරන්න කියලා. බැරල් එක තියෙන 0.177 ඉස්සරහා බැරල් එකේ මෙතන තියෙන UNF thread එකක් තියෙන මේ වගේ කැප් එකක් තියෙන මේ කැප් එක ගැලවුවාන් පස්සේ අපිට ඕනනම් පොඩි ඇඩැප්ටර් එකක් වෙනම ගන්න වෙනවා කස්ටම් ඇඩැප්ටර් එකක් කරා මේකට ඕන සයිලෙන්සර් එකක් හයි කරන් පොඩ්ඩක් මේක ගන්න එක පොඩ්ඩක් සද්දේ මේක මොකද දැන් මේ තියෙන පවර් එකට මේ බැරල් එක ෂෝට් හින්දා පොඩ්ඩක් සද්දේ ගන්න එක ඉතින් මාත් හිතාගෙන ඉන්නවා මේකට ඇඩැප්ටර් එකක් කරන් මේකටත් හයි කර ගන්න මේකේ සයිලෙන්සර් එකක් ගන්න එක ලෝඩ් කරන්න මේ වගේ මේ බ්‍රීච් එක ඕපන් කරන මම මේ වගේ පොඩ්ඩක් එතන තියෙන මේ බ්‍රීච් කවර් එක පැත්තට දාලා ඊට පස්සේ මේ වගේ පැලට් එකක් බ්‍රීච් එක ඇතුළට දාගන්න පුළුවන් මේ විදිහට දැන් පැලට් එකක් ඇතුළේ තියෙන්නේ ඊට පස්සේ මේක බ්‍රීච් එක වහලා ගන්න එක කොක් කරගන්න පුළුවන් මේ වගේ මේක එකම අවුලට තියෙන්නේ හැබැයි මේක සේෆ්ටියක් නෑ මොකද මේකේ සේෆ්ටි එකක් මැනුවල් සේෆ්ටි එකක්වත් ඔටෝමැටික් සේෆ්ටි එකක්වත් දෙකෙන් එකක්වත් නෑ මේක ඒකින ගන්න එක දා බීච් එකට ලෝඩ් කළා කුකින් හැන්ඩල් එක ගන්න එක ලෝඩ් කළා කියන්නේ පරිස්සම් වෙන්න ඕනේ මොකද ඊට පස්සේ එතනින් එහාට සේෆ්ටි එකක් නැති හින්දා ඊට පස්සේ බලමු මේකෙන් වෙඩි තිබ්බහම කොහොමද සද්ද කියලා පොඩ්ඩක් සද්දෙයි සෑහෙන පොඩ්ඩක් නෙමෙයි සෑහෙන සද්දෙයි මම පෙන්නන්නම් ආයෙත් කොච්චර සද්දේද කියලා ගන්න එක ඒගොල්ලන්ට තේරෙනවා සයිලෙන්සර් එකක් නැතුව සාමාන්‍යයෙන් එළියේ වෙඩි තිබ්බොත් හුඟක් අයට නොටිස් වෙනවා මේක සද්දි. ඉතින් අනිවාර්යෙන් සයිලෙන්සර් එකක් ඕනේ නෝ ගන්න එකට. රා එහෙනම් ඔකයි අද ගන්න එක. Artemis PP700A PCP pistol එක 0.177. මේක දැන් මම හිතේ තියෙනවා මේක පොඩ්ඩක් මොඩ් කළා. මේක මම ඉස්සෙල්ලා පෙන් කිව්වා වගේ මේක කාබයින් ටයිප් ගන්නයක් විදිහට මොඩිෆයි කරලා කස්ටමයිස් කරලා ගන්න මම ඒක කලයන් පස්සේ තව වීඩියෝ එකක් මම ඒකට කරන්නම් ඒක ගැන කියන්නම් ඔක්කොම මම පෙන්නලා විස්තරේ කෙරුවේ කොහොමද
මම කැලිද මම මේකට ඇඩ් කළේ ඒ ඔක්කොම විස්තරත් එක්ක. ඉතින් දැනට මෙච්චරයි මේ මේ ගන් එක ගැන මම කියා දෙන්නේ අද. ඉතින් හොඳ ගන් එකක් මේක. පීස් හොඳ PCP එකක් PCP පිස්ටල් එකක් ගන්න පුළුවන් නම් ලංකාවේ ඉන්න ඇයට. මොකද මේක SMK මාකටිං මෙහෙට ගෙන්නුවාට හුඟක් කලාවට චයිනා වලින් ඕන කෙනෙකුට ගෙන්න ගන්න පුළුවන් කවුරු හරි ඩීලර් කෙනෙක් හොයාගත්තාම. මොකද හොඳම දේ තියෙන්නේ මේකට CO2 මොනක්ව පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඩයිවර්ස් ටෑන් ටිකක් හරි පම්පයක් හරි පාවිච්චි කරලා මේක ෆිල් කරගත්තාම දිගටම වෙඩි තියන්න පුළුවන්. පම්ප් කරන පිස්ටල් එකක් වගේ අමාරු නෑ, පම්ප් කරන්න ඕනේ නෑ. ඊට පස්සේ CO2 පිස්ටල් එකක් වගේ වියදමක් නෑ CO2 ගන්න. දිගටම ෆන් ගන්න පුළුවන් වියදමක් නැතුව. ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. ඒ වගේම ෂෙයා කරන්න යාළුවොත් එක්කමයි වීඩියෝ එක අනිත් ඒවා බලා ගන්න පුළුවන්. එතකොට අනිත් ඒවාටත් බලා ගන්න පුළුවන්. Facebook channel එක තියෙනවා, Facebook page එක තියෙනවා. ඒකේ pictures post කරන්න පුළුවන්. තාමුණ හරි ගන්සල ඔයගොල්ලන්ග තියෙන. ඉතින් ඊගාව තව ගන්න එකකින් තව වීඩියෝ එකකින් අපි හම්බෙමු. Bye bye.